සන්තන් අත්ති අසන්තන් නත්ති. සන්තන් කිව්වේ මේ ප්‍රියමනාප සාර වටිනවා කියපු දේ අපි ඇතයි කියලා මේකෙන් යහපතක් වෙනවා කියලා සාරයි කියලා අපි අතුරට ගන්නවා. එතකොට යමක් ශේෂයක් ඉතුරු වෙනවා. අනුසේංසා ගතියක් ඉතුරු වෙනවා. සන්තන් අත්ති. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තුනෙන්ම ඒක ඇති වෙනවා. අත්ති කිව්වේ. ඒ වගේම අසන්තං සං අසංකලොත් සංවරවීම තිබුණොත් සංසිඳවීම තිබ්බොත් සම්මාවීම තිබ්බෝ අසං. ඒ අනුව නත්ති ඒ සකස් වෙන්නේ නෑ. ඒක නිසා දැන් සන්තන් අත්ති අසන්තන් නත්ති කියලා දෙපැත්තක් තියෙනවා. ඒ නිසා මේ සං නිසා තමා ඇති වෙන්නේ. අසං නිසා තමා ඒ ඇතිවීම නවතින්නේ. නත්ති කියන්නේ එතන ඇතිවීම නවතින්නේ. දැන් ඇතිවීම කියන්නේ මේ ජීවිතය පවත්වාගෙන යන්නට උපකාර වන්නා වූ ගති තුනක් තමන් තුළ ඇති වෙනවා. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. පැවැත්මට හේතු වෙන. පැවැත්ම කියන්නේ වෙන මොකක්වත් නෙමේ. ඔබ හොඳට හේතු තේරුම් ගන්න ඕන. මේ පැවැත්ම කියන්නේ පවත්වාගෙන යන්නේ රාග, ද්වේෂ, මෝහ ගති තුන. මොකද්ද මේ ජීවිත වීම කියන්නේ? රාගය, ද්වේෂය, මෝහය වටිනවා හොඳයි කියලා පවත්වාගෙන යනවා. ඔබ කරන කියන හිතන සියලු දේ ඔය රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කිරීම තමයි පවත්වාගෙන යන්නේ. අතකොට නත්ති කියන්නේ ඔය රාගය, ද්වේෂය, මෝහය තුන නැවතුනහම මේක ඉබේම නවතිනවා. එතකොට නිවන කියන්නේ රාගය, ද්වේෂය, මෝහය නැවැත්ම. ජීවත් වීම කියන්නේ කොතන වුණත් දිව්‍ය ලෝකේ, කාම ලෝකේ, සුගත ලෝකේ, රජ සැප, සිටු සැප මොනවා කළත් මේ රාගය, ද්වේෂය, මෝහය පවත්වාගෙන යෑම තමා ජීවත් වීම. ජීවිතයක් පවත්වාගෙන යනවා කියන්නේ සන්තං අත්ති. ඒක නවත්වනවා කියන්නේ අසන්තං නත්ති.